ආයුබෝවන් අද දෙදහස් විසි දෙකේ සැප්තැම්බර් පස් වනිතා සඳතා. අපි නෑනෑ අපි කිවට ඔබ මම අපි මහජනතාව නෙවෙයි අපේ මහපරයෝ පරට්ටියෝ. චීන කුණු පොහොර නැවට වන්දි වශයෙන් ගෙව් ඇමරිකානු ඩොල මිලියන හයයි දශම නවේ ආසන වශයෙන් උපියල් මිලියන එක්දහස් තුන්සි අසු දෙක අදාළ වගකිවයුතු පාර්ශවවලින් ආපිට ආයකරගන්න කියලා විගනකාදිහිපති වාර්තාවක් නෙකුත් කරලා හිනාාවෙනවද අ නවද හිතාගන්න බැ අපේ රට මෙහෙම තියෙනවක් පුදුමයි ඔබ හිතන්න කුණු පොහොර නෙවක් අපේ රටට ආදරය කරන බෘරතිකයන් එකම් මිටට විරුද්ධ වෙලා චීනුන්ට කිව්වා නැව හරවගෙන පලයල්ල අපට කුණු පොහොර එපා කියලා නිදහ සංවාද වැඩබිමි අපිත් ශක්තියක් ලබාදුන්නා මහා ජන පදනමක් ගඩනගන් සම්බන්තුර වුණා. චාපාෝ ගනි ඇගකල්ිසෝ ද අටක් චනල දෙපාර හැක්කුණ දෙවෙනි පාර හැක් වුණා හම මේ විඩියෝ සතහන් එහ මෙහෙ වුණ මිසිනි නක්ෂ. යළිත්ත තවක් දාලා ඔබේ අවදහනයට දැන් මෝනු පොතේ සහ තවත් මාධ්‍ය අවකාශවර ශාකර ලතියෙන් එපිසෝඩ්ස් දහ අටක් සෙල්ල නෑ කොල්ලෝ අධ්‍යනය කරහල්ලා නිකං කෙකරාගන්න නැතුව මෙදහස් සංවාද වැඩවිීමේ වැඩබමට හවුල් වෙල්ලා මේ අපේ ආදරණය මවුබිම මේ මොහොතේ ඉතාමත්ම අසීරු තත්ත්වයකට මුහුණ දෙමින් තිබෙන්නේ මහපරිො පරට්ටියෝ පගර නැට්ටු පගර නැට්ටිය වෘත්තිය සමිති රිලා නැට්ටු රටට කෙලවන් හදන්නේ මහ ජනතාව දැනුුවෙන් බලගැන්වීමෙන් මිස අපට මවතක් නෑ එක්කමාවත්ත මහජනතාවක් දැනුුවෙන් බලගැන්න මේ ළඟ පරම්පරාව මේ මහා අභියෝගයට සූධරම් කරවේ එනිසාම යළිතතාවක් මේ ගැපි කතා කරන්න විගන කාදී පතිවරයා අපි අපි කිවට අපේ මහා පරයෝ පරක්්ටි හරන්නේ මහජනතාව නෙමේ ඔබ ම අපිනිමයි උන් චීනුන්ට ගෙවපු වන්දි වශයෙන් ඔබහිත ආපවු් හරවල යවපු ප්‍රමිතියෙන් තොර කුණු පොහොර නැවකට අපි වන්දි ගෙව්වා. ඒ වන්දය. ඇමරිකාන් ඩො මිලියන අහයදශමනවයක් යි ඔබට න රුපියල් වලින් ගත්තොත් මිලියන එක්දහස්තුන් ස ඇසු දෙකක්. මේ මුදල ආපිට අයකර ගැඩලු වගකි වෙේතු පාර්ශවයන්ගේ. මීලු කරනවද මන්ද විකන කාධපති පරය ඇැයි මේ වාර්තාාව දැන්. ැවලින් හරි ප්‍රසිද්ධ නප්‍රි ජනමාධ්‍ය අරගෙන තියෙනේ නිසා අපට කතා කරන්න පුළුවන් වැඩේ කියන්නේ සමහර ප්‍රසිද්ධ ජනප්‍ර ජනමාධ්‍ය ප්‍රවෘති විකාශ අත්තර මේ ප්‍රවෘති ගෙනික්්චාට ඉට පස්සේ YouTube චනද වලට ඒවා අපප්ලෝඩ් කරනකොට ඒ කෑලි කපලති අ්‍යනය කරන්නකෝ තවමත් අපි නිරීක්ෂණ කටයුතුවල පසුව හෙළි කරන්න නම් ඔබටත් අධ්‍යනය කරන්න පුළුව සජීවරූපවාහිනි තිරේ ප්‍රවෘතිය තියෙනවා YouTubeු චනලවල හලල දාන ඇයි චීනනුන්ගේ තරව්කරු කියන වැති අයිංකළ දාපල්ලා කියලා. චීන්වූ අපට උදව් කරන්න නෙන්නේ. ඔබහිතන්න අපේ ආදරණය මහපොළොවට චීන කුණු පොහොර තොගයක් පොහොර නෙවෙයි එව්වා කුණු තොගයක් ගෙනත්දාන්න හදලා අපි භාරගත්ත නෑ කියලා අපෙන්. ඔබේ මගේ අපේ වැඩ කරන වැඩකරමින් උපේන බදු මුදල්වලට සමාල්තර විදේශ සංචිත වලින් ඇමරිකා ඩො මිලියන් හය දශම නවයක් කොල්ල කාලා තියෙන්නේ. අපි ගැතම දැන් කතා කරන්න අලිත්වතාව. ඉළඟට මේ විගනකාධපතිපර ැ කියනවා ඒ අදාළ පාර්ශවයන්ගෙන් ඒ මුදල අයකරගෙන එක අප ටේ උුන්ගෙන් අරගෙන චිනු ෙනවේ අගෙන්න මේ ීන සමාගම අසාදු ලේඛන ගත කරන්නලු ශ්‍රී ලංකා. චීනු අපට හිනාවෙන්නේ පස්ස පැත්තෙන් කටෙන්න්න නෙවේ වාමෆ නැව තමන්ගේ මහුදු නිරීක්ෂණ අභිරහස් චාරිකාව හමාර කරලා. බොරු සෙල්ලන්දා හම්බන්ධට වරායට එනකොට විමල් විීරවංශල වාදයව නාෑකාරලා උන්දැ මොකක්ද උත්තර බක් කද ලපිගෙන ගතා කරමු. ගීල්ල වැදැවැටුන චීනු විස්සර. උත්තර ලබ ඉස්රහත් ඉඳගනින්වා චීන තානාපති වරයා චීනය පාමුල වැටිලා උන් එක්ක මොන ගණුදුනු බේවා ගැනීමද ඔබ හිතන්න කො ොඩ කල්පනා කරලා කොහම හරි මේ අදාළ චීන නැව අපේ රටතුළ මහත් ආන්දෝලනයක් ඇතිකෙරවාඒගත කතා කරන්න ඕන්න. ඔබට මතකනම් මේ කතාව මුල සිට යලිත්තාවක් මත කරගත තමයි හරියටම මේ සිදුවම් පෙල එකන එක සමඟ ගතග හගන්න පුළුවන්වෙනි ඉතාමත්ම සැකවින් ඔබට මතක දෙදහස් විසි එකේ මේ කාලේ වෙන පොටේ ගැන්න අගෝස්තු සැපම් කාලය වෙෙනගොට හිට ජනාධිපතුකර ගෝටාවේ රජක්ෂ ඕෝගැනිෙක් වෙලා නැටුව පටන් අර මෑන් දන්න ලබක් න මෑන්ට කිව කරපිය කියලා මෑන් කරුව අරුණ කිපයක් අපි කෙරවා ාපෝ ගෙනනි ඇගරිිකල් පිසෝට් හට කක්දන්නේය කර. එක ප්‍රධාන අරමුණත් තමයි ඉඩම් කොල්ලේ ඕගැනෙ ්‍රීලා නැතුුමත් එක ගොවියෝ ගොවිබි මතාරෙනවා. ජෙප්පෝ මාලිමවෝ පෙරක්ට අන්තරයෙත් හිටියද මන්තා අත්තරයොත් හිටියද වන්න ගීල්ල ගබී බිම්බල එව්ව පිස්සුවට ලන්තිවට ගොවිබිම් කාරයව කිව්වා ගොවිියෝනිමෙයි උගේ අමුඩ නෑ අපි ගොවිතැන් කරන්නේ උඹුරුටික පලච්චාවය කියලා කිව එකතමයි උට කියවගන්න ඕන නේ ඩම් ටික කොල්ල කන්න ඉඩම් ල්ලට අදාලව ගොවියයෝ ගෝයි බිම්මලින් පලවාහරින එක ප්‍රධාන උපක්ක්‍රමය ඕගැනික් රිලා නැටුමේ. ඊළඟ ප්‍රධාන උපාමාර්ගයක් තමයි උපක්ක්‍රම යක්ක්තමයි ටර්ජීකක් තමයි පාච්චි කරපු ඕගැනික් රිලා නැටු මැත්්දිෙන් කාබනික පොහොර ස්‍යයක් ඇති කරවල එපාකරවල රසායනික ප රසානි පොහර ඇතුළ රසායනික යෙදවුම් ගෙන්වන තරවූකරුවන් තමන්ගේ. කේන්ද්‍රයට ලංකරගෙන උන්හරහා දන්න පුලන් දෙයක් අරගෙන කාබනිික පොහර නැත්තරම් නැති කරලා. පාරම්පරික ගොවිතන ඉවරම කරල දාලා පොළව රසායනික යෝධයන්ට භාරධනයක්. ය සියල්ලගෙනැි පිවට කරලා තිටත් ොෝ සිද්ධීන් මැදති නත්දනය කර. ඔොහ මාරි දෙදහස්තුුසයකි අගෝසු සැප්තැම්බ මස වෙනකොට ඔගැනික රිලා නැටුම නටලා. දැන් අපටකෝ කාබනිික පොහොර. අන්නගේනවා. ී චීන QNGDAවි biotechෙක් Groupම්පල නල්ල මල අයතනයක් තියෙනවා ෝකයටම කාමණක පොහොරාධනවා ඒ අපිගේමු කියලා අතාබාක් ඇතිය සාමාන ක්‍රමවේදය අන්ුව ඉසර වෙලාම සාම්පල ගන්නන්න පැ සාම්පල ගෙන්න්නවා ගෙන්නු ම පෘෂිකරන අමත්‍යංශයේ වැඩ කටයිතුලට සමාන්තරව පිහිටු අතිබෙන ජාතික ශාක නිරෝධායන සේවේ ුෘත්තිකයන් ඉතාමත්ම ගිදිමත් ඉදිරි පේෂණයක් කර ැකිව මේ වනන් මේ රට පැත්ත පලාතර ගෙන් එපා ඇවීනියා කියනක් චුද්‍ර ජීවින් මේ චීන කුණු ගොඩේ තියෙනවා කියලා එ අනුව ගෙන්න්නවන්න බැ ේත් මේ ට පැත්තප පලාතට ගන්නවන්න එපා කියලා ඔවුන් කිව්වා ජනමා දෙහර මේසිල්ල වාර්තා වුණා. ගෝටා ඕෝගනික් රිලා නැටුම ඒ අතර තුරත් එකදිගටම නැටවෙනවා. ඔබ හිතන්න දැන් කෘෂිකර්ම මාත්‍යංශයේඇපෙක් බොඩි එකක් විදිට ක්‍රියාත්මක වන ජාතික ශාක නිරෝධායින සේවය නිස්්චිතවම පර්ේෂණත්මකව ඔපපු කරලා තියේ දිත් මේ චීනකුණු පොහොරගන්න එපා මේ රටට කියලා මෙන්න යකඩෝ. King සවි biotechක් Groupම්පමිට ආයතනට අදාළ මහා නැවක් කෙනවා චීනු පොහොර ගොඩක් ගොඩගාගෙන.මටික්tonන් විසිදහස් පන්සිය පණ කාටද කියන්න. අපි නොයිල්ලපු අපි ඇනවුම් නොකල චීනකුුණු පොහර නවක් කඩාගෙන බිඳගෙන අපේ රටකත්තරයෙන. එදවස්ල ඔට මත්තක නං ජනමාධ්‍ය ඉවරයක් නැතුව. විවේකයක් නැතු මේ සම්බන්ධය එක්දිකටම වාර්තා කෙරවා. ඊළඟට යළිත්වතාවක් අරසාම්පල හරි නැතුව ඇති කියලා ආයෙත් සසාම්පල පරිීක්ෂා කරන ආයෙත් ඒවීනිය ඉන්න ඔය අතරතුර එකක වෘර්තිිකයෝ ලැජ්ජයි කියන්න තුට්ටු දෙකට විකිරීලා ජනමාධ්‍ය සාකච්චා තියෙනවා. තියල අනම්මනං කියනවා නෑඒ පොහොර හොඳයි ලොකෝ පිළිගත්ත ආයතනැක්තමයි කින්ඩව් සීවින් කියලා කියන්නේ අපිදන්න ඇද්ද චීනය ගැන චීනය කියන්නේ ගොවිතැම්බත් කරන හටක් ධ්‍යත්මකව ඒ කාරණ කරන්නේ මේ කඩාග පල්කාරි කතා මේ කියන් ගෝටාපාලනය වටන්න එහම පඟනැටෝ සට් එක ෘතිකයෝ ආචාරයවරු මහාචායවරු ඇතර හිටිය. ශ්‍රීලංකායි පිළිගත් රාජ විශ්විද්‍යාලවල ලඩජ කිය හැට්චෝ පැච්චෝ හිටිය ච පච ක ආචාරයවරු ආචාරව රුම ක්කෝම ජාතික ශාකන රෝධයින සේවයට උඩින් මත පලකරලා චීනකුණු පොහර තොගේ ලංකාවට ගන්න හැදදිී ්‍රී ලංකාවේ ආදරණී මව්පොලොවට අතරින් ැදිී වැඩි හරියනෑ කොහොම හරි ඔය අතරතුර දැන් නැව මග එනවා කාලය ගනම්බලන කොට කෘෂිකරම මාත්‍යංශයේ තවත් වන කුෂි මාත්‍යංශ සමාන්ත්‍ර රාජ්‍ය අමාත්‍යංශයක්ඇති නො මේ රජ මාත්‍යංශය තුළ පිටවා ගත්ත. කට කමිටුවක නිර්දේශ මත අදාළ පොර ො ප කුණ පොහර තොගේ සඳහා නායවර ලිපි විවෘත කරලා. එදවස්සල ජනමාධය තුළ යනවා. බොම වාගන්න ප්‍රමීතියෙන් තොර ඒවීනියා සුද්‍ර ජීවින් ඉන්නව කිය තවුර වෙච්ච කුණු පොහර තොගයක් චින්නු බලෙන් ගේනවා. අපේ පරයෝ පරට්ටියෝ ප්‍රහසිගතව වායු සමනය කළ කාමර ඇතුළට වෙලා. පොහොර නොවන ෂූද්‍රජීවින් අඩංගු. රටට ලංකරන්නවත් හොඳ නැති මේ කුණු පොහොර තොගේ සඳහා නයවරලිපි යුෘත කරනවා. අන්තිමට, ද ෑන දැන් චිනුගේ කුණු පොහරතගේ චාවෙලගිය චොරවෙලග අප රට මරු අපි ගොන්නු තමයි ගොන්ුම ෙවෙයිනි මණඩලචලුත් ඇස තිබබ ජෙප්න්ගේ මාලිවාාවගේ පටන්ගේ මඩලෙකචල වත් මොනව කිරුවත් කරන දෙනගේ කතන්ද ඇතිබන්නේ ඒත් හොඳයි වෙලාවට යාන ෝ මරි වැඩේ අවු වෙලා චින්නු චොරලගිය දැන් න මුහද. උන්කිව්වා මේ කුණු පොහොර තගේ ගෙනාවේ කුණු කියලා උංකි වෙන අපි ප්‍රමිතියකින් යුක්ත මේ පොහොර තොගේ ගෙනාවත් තොපි ඇනවුම් කරපු නිසා. ගන්න නැත්තං අපි ජාත්‍යන්තර බේරුම් කරන අධිකරණයකට ගිහිල්ලා අපේ වන්දිය ගන්න. දැන ගැන කියලා කියලා චිනු කිව්වා. එතකොටම චීන තානාපතිකාරයාල ත් ඔය දැන්නිකන් අපට පන දෙන්නන කතාව චීන තානාපති කාරයාල ඇත් හිටු කියල දිවාරෑ නොබල. ෂ නිේද කුත් කියරව ොකද ප්‍රශ්න ී ාාව හන්න කු ද භාෂාවය ඔය නැවේ දයෙන්නේ ප්‍රමිතියකින් යුක්ත චීන පොහර කාබනික පොහර ෝගනික් ෆටි ලයිස එක අපට අනමන කියන්නේ පා ජාත්‍යන්තර පිළියනිව ක අපට තිබෙනවා ලෝකය පුරාම අපි තමයි නම්බවන් චීන තහනපති කාරයලත් කිව්වා විශේෂ නිවේදන හනපති රයල යකානට අන්තිමට චීන කුණු පොහර නැව අපේ මුහුදු සීමමාව දිහයට ලකාගගහ අපට පාඩ්දා ඉන්න අතරතුර අපි තීරණයක් ගත්තා අපිකට අපින වෙ මහාපරයෝ පරක්ටියෝ අමාත්‍ය මණ්ඩලය. උන් තීරණය කෙරවා අපි නොදන්නා මොහොතක හරි දැන් චීන පොහොරතෝගේ එකැන කුණු පොහරතෝගේ ඇවිල්නි දැන් අපි කියම අපවු ගන්න කියලා ගිහිල්ල ප්‍රමිත්තියකින් යුක්ත පොහොර අරගණන්න කිය ෝකටත් අප වන්ධයක් දිහට නෙමෙයි විච්ච වැද නිසා අපත් වැරදයක් තියරෙන නිසා නැවේ පොහොරතෝගේ ඉතාමතු පැහැදිලිබම කුණු පොහොරතෝග වෙනුවෙන් ඒයි වටිනාකමින් ඔය කියන කතන්දරයට අනුව වටිනවා කියන්න මුදලින් සියට හැත්ත පහක් හෙවත් අමරිකානු ොල මිියන හයදර්ශම නවයක්ත් රුපියල් වලින් අමරිකානු දොළ හයදර්ශම නවයට සමානව රුපියල් මිලියන හස් තුන්සි අසු දෙකක්. ගෙවල දාම අතින්ද පයින්ද මේ පරට් පරක්ටෙන්ට ගවල දාම කියල එකජවේට. යනුව ගෙවල දන්න. ඔබ කල්පනා කරලා බලන්න චීන්න්නු පස්ස පැත්තේ හිනාවිියන්න ඇති සමහර විට ඔය කුණු පොහොරොතගේ අපේ මුහදි සීමාවේ මුහද රතෑරයක් දන්නන්නේෙත් නැෑ. එක්ස්පල් නවකාව අදලතින්නේ චීනේ සිංගපුරුවෙන්මේ උන් රසායනික ප්‍රහාරයක් එල එකකල අපේ මුහද විනාචිර දම මේ කුුණු පොහරතෝගයත් මුද රතාරියයක් දන්නේ න චි චිනු වැඩහමයි අවසානි මුහ පස්තිත්භගින් අපට හිනාව වී ගිය අපේ මුදලත් අරගෙන අමරිකානු ඩොල මිලේ දශනාවයක් යලිබට කකන රපියල් වනි රුපියල් ලියනෙ දහස් තුන්සේ අසු දෙක් කම්ප්‍රනාය කළ බලන්න ලෝකේ සාමාන්‍ය රට දපත්ම රට නූගත්ම රටකවත් මහෝදයක් වෙන්න පුළුවන් හිතාගන්න පුළුවන් දට අල්පනා කර බල මේදේ සිද්ධ වුණා. එ දවස්සොල මේ සිද්ධිය ගැන මහා ආර්ථිකපරාධය ගැන උණුසුම් පුවත් මැ්ුණනාට කිසි දෙයක් සිද්ධුණේ නෑ. කිසිම දෙ සිද්ධහුණේ නෑ. ඔය අතරතුර පොුණ පොහර ගැනිිීම සඳහහා ඇධිහත්පන ෘෂිකර මාත්‍යාශයට සමාන්තර සීමා සයිත ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ශල් පොහර සමාගමම. සමාගම් දෙක් මොකද ප්‍රශ්නයක් තින ගනත අපි කතා කරන්න ඕන ුෂික මත්‍යංචයට රජුවම මන්ගේ යම් විශේෂ ඒකකයක් මගින් මේ මුදල් ගෙවලා අවශ්‍ය පොහර ගෙන්වා ගන්න බැරිදි මේ කුුණ පොෝර නෙවෙයි පහර ගන්නවා ගත ුතු මොහතක මේ තවත් කතන්දරයක් තවත් රැකට් එකක් සමාගම් දෙක් බහිතන්න කාරය මණඩල දෙකා මොකට ති නොඩත්තු කර එකක් සීමමාසත ලංකා පොහර සමාගම අෙ කොළඹ කොමර්ශල් පොහර සමාගම උන්හරහා තමයි මේ වැඩේ ර නියමිතෝති ුණේ අදාළ ගන්නු දෙනු කරණින් තිබුණ. එයනුව රිලා නැටුමක් නටල්ල නිකන් ජංගී අරගල කෑල්ලක් වගේ රඟපෑමක් කරල මේ සමාගම් දෙක යනව කොළඹ වානජ මහදිකරනයට. ගිහින් කියීනන්ට විරද්ධෝ වගේ නිකන් අමුතු සෙල්ල මදදාලා කිව්වා රඟපෑමක් කරලා අදාළ ගෙවීම් අත්තිටුවන්න කියල මේ සල්ලි දෙන්න කලින් වෙච්ච දෙයක්ක ඊට සමාත්‍රෝ දැ නව සල්ියරගෙන යන්න කලින් මෙ සල්ි දෙන ලෑස්තින කොට වෙච්ච දෙයක් මේ කිය. යලිපි රක් පසර දියල් ඊට පස්සේ දැන් කැබිනට මන්ඩල තීරණය ගත්තන්නේ අපි සට හැත්තාවක් ගොලදාම කියලා සිට හත්තාවක්නදැකිවට ඔ සට හැත්ත ගෙවම කියල කතා වුණ එතකොට හැත පහක්ට හත්තපක් යවමු කිය කතාවන්න එතකොට අර සමාගම දෙක ගීලා කිව්වා එකන්නේ සීම සේත ලංකා පහර සමාගමයි කොළම්ඹ කොමර්ශල් පහර සමාගමයි කොළම්ඹ නජ හද කරනට ැිනට න්ඩල තරනය කරගන තින සමයකර පත්වන නිසාප අපි නඩු ඉල්ලාස් කරගන්න කියලා ඉල්ලාස් කර කත බොරු ජංගී අර්ගල කෑල්ලක් අන්තිමට චීන්නු සල්ි අරගෙන ගියා. දෙදා සුසි දෙක ජනවාරි හත්වනිද ජනමාන්ධදී වාර්තාකිරවා එදා මහජන බැංකු අදා මුදල ඇමරිකා් ඩොල මිලියන හයදශම නවේ හෙවත් රොපියල් මිලියනෙක් දහසුම්ස සඇසු දෙක ීන චීන කුණු පොහර සමාගමට ගෙවල දැම්ම කියලා. මොකද සමාගමි නාම ඔබ මතකතියාගන්න ඕේ.වඩවි කඩ අපට කින්ඩිය තමායි ඉති.වන්ඩාෝවි biotechෙක් Group ආයතනයට ගෙවල දැම්ම කියලා. හරය කතන්දරයේ ඔන්න වෙච්චදේ. දැ එද දැේදවස කෘෂිකර ්‍රමාත්‍යයව. දවස ෘෂිකර්ම අමාත්‍යවරයා මහින්දානන්ද අලුත් ගමගේ. රිලා නැටුම් නටනට විධ කතා කිව්වාට සිද්ධිය පිළිබඳව කිසිම විදිමත් පිවරක් ගත්ති නෑ මෑටු විදිමත් පියවරක් ගන්නබෑ මෑන්ට ගතමනාවක් කම්භෙන ඇති චින්උුන්ගෙන් ස්චීන තරවකරුවන්ගේ. අන්තිමට ඔය ඊය පෙරෙද අපි එකකරම කතා කරන ජංගී අරගලේ නැන එප ඒ ජංගී අර්ගලයට දේශපාන රසායනිකය. සකස් කරන්නත් මේ රට ගෝටා විරෝධ සකස් කරන්නත් මේ චීන කුණු පෝර සිද්ධි සම්බන්ධ වනාා හර එතවට කතාවට එකක් සංකීර්ණයි. වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවර මහින්දානන්ද අළුත්්ගමගේ ඒ පෙරෙද ජනනාමාදයට කියන ජනමාවාදේ මෑන් තැනක කියන ජනමාධිකාර වාර්තා කරනවා. අපි බලන්න මේ ඒ සලිටික අපහෝ ගන්න පුළුවන්ද කියලා මේ මයිකයි. අපි බලන්න සලිටික ගන්න පුළුවන්ත කියලා ඉතින් හෙම ගන්න බැරිනම් අපි බලන්නේඉති මේ ඒ මුදලට හරින්න රසායනික පොහොරවත් ගෙන්න්න ගන්න පුළුවන්ත කියරෙ අපි බලනවා ඔන්න. ගෙන්න්නයි ලබ්බක්. මහින්දානන් අලුක්්ගමගේ වගේම තමයි මහින්දමර වේද. ඔන්න කතාන්දර මේ දැන් මේ මොහොත. ගෝටහා වෙනුවට රණල් යෂ්ටි අතතරගෙට රටට ගේම දෙන මේ මොහොත්ත. පවා සිද්ධිය තොරම්බල් කර ොහු තක් මදරතියාග කිසිම දැක් වෙන්න. අපේ මුදල් යන්නම ගිය සතුටු වෙන්න පුළන් එකමකාරණය ඇතින්නේ චීනකුණු පොහර ඒවීනියා චුද්‍ර ජීවින් සමඟ රට ඇතුල ුණේ නෑ පොලොට දැම්මනෑ. අරගෙනපු සාම්පලික විනාශ කරන්න ඇතිකලා පශවා කරනනේ හ වෙන්න ඇති.ඒටිකත් පොලොට ඇැදක් දන්නේ. කොමරි නූලෙන් රට බේරුුණ අපි. ුරෝ වෙ නිසා බරුවෝම න නිසා බූරෝ තමයි බට් බූරුවෝම නෙවෙ නිසා ගොනු තමයි ගොන්ුම නෙව නිසා රු තමයි ඌරුම නෙවෙ නිසා බේරු අප චීනකුණු පොරටිකින් ෙරු නැබයි මතකතියාගන්න. අර එපිසෝට්ස් දහ අට අධය කරන්න ගුජරාටි නැනෝ රජ ගොන් රජ රට ඇතුළට ාව අප පොලොට මොනොවෙලක් දන්න අපි ආයිත්‍ය ගන කතා කරනු. දැන් මේ අතන්දරයට අනුව එකන මේ විගනකාධිපති වාර්තාවට අනුව ඔවුන් විදිීට ගෙන්න්නපුූ විධ. පොහරවර්ග එක කාබනික පොරවර්ග මැට්‍රික්ටොන් අනු හය දහසක මෙට්‍රික්ටොන් අනු හය දහස ප්‍රසම්පාධනය සම්බන්ධයෙන් තමයි විමාර්ශනය කරන්න කියලා කියැන විමර්ජනය කරනවාගේ ගවාාම මේ ලැ්ජත් තින නිකා මොකද වගේ. අපි කරම විවර්ෂන. හම මේ සල්ලදෙස විමසිල්ලෙන් ාගන මේේ අපේ රට ඉළඟට මේ සියලු තත්ත්යන්තුල මතකතියා ගැන්න මේ විගනගාධිපති වාර්තාව දක්වාම මේ චීනකුණු පොහොර නැව සහ ඊට අදාලව අපෙන් ගිලිහි ගිය චීන්නු කොල්ලකාපු අපේ විදේශ සංචිතවලට අදාළ ඇමරිකාන් ඩො මිලියන් හයදර්ශම නව හෙවත් අපි උපයපු අපේ ශ්‍රමෙන් බඳමුදල්වලින් උපේපු, රොපියල් මලෙෙන් එක්දහස්සුන්සිේ අසු දෙක පිළිබද කේදවාචකය. කවදාවත් විසඳනි නෑ.ඒ කතා ඇවි දිරම යටට යන්නවා. තොරම්බල් කරකර යට යන්න ජංගි අරගලයට කතා පාවිච්චි කරමු. එකම ඇත්ත තමයි අපට අහිමිවීම. හැබැයි සතුටයමු චීනකුණු පොහොරත් තුොගේ ඒවීනිිය සුදුරජීවින් සමඟ අපේ පොළවට අතාරන්න උන්ට ඉඩ නොල ිච්චේක ගැන එකනැටි සතුටුයමු. දැන් කොහමාරි අපේ මහා ආර්ථිකපරාදේ වන්දිිය ගෙවන අපට මෙම කෙලවෙන්න මෙම අපේ ෙල්ලටම හිරවෙන් ආර්ධිකය දධීන් හතුු ව ඉතාම පැහස්ත ලිතාම සරලක සිද්ධිය විතරයි. අ සීනි වංචාවෙන් පටන්රගෙන මේ කතාාව හරියට නගොට සිද්ව ව පුලන් බෝධවල් සිද්ධවෙලා එතකට ජනාධිපති ලකම්ර පිබි ජැසුන්ද ආර්ථික ගහතකයා. ඇතුළු ආර්ථක ගතක කළු වලල්ල ගෝටත් එකම වැඩිකරමින් ඉට දැන් රනිල්ලෙක් එකම කතන්දරයක්. දැ මේ චීන කුණු පොහර නැවි මහා ආර්ථිකපරාධයට රජුවම වගකිවීතු පාර්ශව පිළිබඳව අපි ඉතිහාසය වෙනමින් සාච්චි දෙන්න ඕන මෙ තවත් නඩුවක් නඩුපිට නු චීනකුණු පොහොර නඩුව එක ප්‍රධහන වගඋත්තර කරුව හිටපු ජනාධිපති ගෝටාබේ රජපක්ෂ දැන් ඇවිල්ලඉන්නේ ශ්‍රී ලංකාවට යළි පාය තබා තිබි හිට පග්‍රාමාත්‍යය හිද රජ පක්ෂ දෙ තුන හිට කෘෂිරර් මමාත්‍යය මහින්දදාන දළුදත් ගමග හතර රාජ්‍යමාත ශශීද්‍ර රාජක් රාජ පක්ෂ පවලි තවත්ක තැරවු කරුව දෙ තුන හතර පහ කෘෂිකර්ම මාත්‍ය ංශලයකම් මහාචාරය උබිතක ජයසි මතක මතක් වෙන කොට ඇත්තටම බඩදගලන්න. ොදකින් ොදකින් නොදමකින් අපේ ආජ්‍යමී තියන මු කොටම මූුණට අර්ලම කෙළගන්න මහාචාරය බුදත්කගේ ජයසිහ කෘෂිකර්ම මත්‍ය අංශී ්‍යයක්ක්ෂි ජෙනරල් අජන්තද සිල්වා නුද්දක නුද්දමක ස්වී ලංකා පොහොර සමාගම සභාපතිවරයා ජනත් එස්විධානගේ කොළඹ කොමර්ශල් පොහොර සමාගම සභාපතිවරයා තුසිත හල්ලෝලුව. කන්ඩව්සිී බෝෙක් ගුප් කම්පැන්ඩ ලිමිට මෙරට තරව්කාර ආයතනය චලිනා කැපිටල් කෝපෂන් ප්‍රට ලිස්භාප්තිවරයා ලෝලි ලෝලිත් අබේසිහ කියන්නේ ගාමිණ සනරත් සේදරගේ සමීපතම ඥාති ගාමිනි සරත් සේදරග කව. එකත් දිගටම රාජ්‍ය නිලධාරී නටවපු රාජපක්ෂ කලු වලල්ල ප්‍රධානී හිටපු අග්‍රාමාත්‍යවරය මහින්ද රාජපක්ෂගේ කාරර්ය මණ්ඩල ප්‍රධානිය ලේකම්වරය පස්සෙ Pබී ජෑසුන්දර ආර්ථය ගාතකය යන්නගෑට පස්සේ ජනාධිපතිවරය හිටපු ගොටාබේ රාජපක්ෂගේ ලේකම්වරයා ගාමිනි සදත් සේදර මෑන්ගේ පළුවක් තමයි මේ ලෝලිත බේසික කියලකැන් ලෝලිත බේසි ගැ වෙනම වංෂ කතාවක්ති යන අපි වරිවර කතා කරන. ඉළඟට තවත් එක්ක ප්‍රාන වගත්තරුත් තමයි හිටපු හණ්ඩාගර ලේකම මෙස්සා රාටිකල මෑන් දන්න්න තුමුකුත් වෙන බැන්. මාජන මයකු සභහපති අනිවාරය වල් කියන්න ඕන. නීතිපති අනිවාර්රයෙන්ම භග කියන්න ඕන් මේ සියලුදනාම මේ මහා ආර්ථික පරාදෙයට සම්බන්ධයිත්. එ දෙෙ ඉන්න පුළුවන් ටිකක් පහ මර්තම ටික්ෙන් දෙවෙෙන තුන්නි මටම ප්‍රධාන වශයෙන්ම මේ මහපරයෝ පරක්ටියෝටිකම මේ වැඩින් සම්බන්ධයයි අපි මේ නඩු අනිවාරයෙන් මහනෝ ඔබ හිතන්න යළිඔබටේ ගාන කියනවා අමරිකානු දොල මිලියන හයයි දශම නවයක් රොපියල් වලින් එක්දහස් තුන්සය අසු දෙකක් මිලියන අපට අහිම වුණ නලෙෙන්ග බේරුුණේ ලට කියවා චීන කුණු පොහොර තොගේ ඒවීනියා සුද්‍ර ජීවින් සමඟ මේ පොළොවටට අතාරීනයකින් විතරයි බේරුණේ වෙන්නදි අනෙත් මහා ඩැමේච්චක අප සිද්ධ වුණ ආර්ථික ගාතනයක් සිද්ධ වුණ අප මෙමිඉන්න පුදුමයිනේ දැන් අනිවාර්රයෙන්ම අපි මේ සිද්ධිය තවදුලට තිමර්ණය කරන්න ඕන විගන ගාධිපතිවොර්රයාගේ වාර්තාවට අනු යමින් රණ වික්‍රමසිේ ජනාධීපතිවය ොකක්ද කරන්නේය. දැගෙන කෘෂිකර මාත්‍යවරය මහින්දාන ස ගමකි මතක ද නෑනෝයි මෑන් මොකද කරන්නේ මු මුකුත් කරන්නන්නේෑ අඩුතරමේ පාරලමේතු ඇතුමින් සබන්ධෙන් විමක් සංමාධය ගොන්න ගෙනවාද වෙන්නේ නෑ අපියෝජනා කරනවා. මෙන්න මේ වගේ ආර්ථකපරාද වලට ජනත විමුක්ති පෙරමනට පෙරටුගමින් සමාජවාද පක්ෂයට අන්තර ශද්‍යයාල ශිෂ්‍ය බල මන්ල බෝදවලරන බ. ඇගට උන්ට යෝජනා කරමින් ගහිටිමේ ලබ්බෙ ජංගි අරගලවල් කරන්න නෙවෙයි. රටතුළ පාර්ිමේන්තුර සමාන්තරව දැවන්ත අපපෙක්ස් බොඩියක් කදල මජනතා වෙනුවේ. අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන් තානපතිකාර්යාල ආමන්ත්‍රණය කරන්න. ඊනි ජාත්‍යන්තර සංගවිධානවලට අමතන් ආමාන්ත්‍රණය කරන්න බලපෑම් කරන්න. රටට එරහි චීන අමරිකාන්, ඉන්දියන් බූ දේශපාලනට රැයිව ජනපෞරක් සහස් කරන්න. ඇම තුප් දෙක චන්දල්ලන වැඩනෙව. එකකාගේ ලබවල් හෝෙන වැඩනෙවෙයි. දැවන්ත බෘතිිකයන්ගේ ජන්න පෞරක් ගොඩ්න කළ බලපෑම් කරන්න. ජනත විමුක්ති පරමුණේ වගේ මත්හරිනෝ. පෙරටුගම සමාජවාද පක්ෂය. අත්හරිනෝ. අන්තර් විද්‍යල ශිෂ්‍ය බලමන්ඩ අවතැන් වෙල කරන්නන දෙවල් දැන්න උන්ට තිබුණනේ විශවිද්‍යාල දෙක වෙන්න. හරිටිගනගන්න ගම විශවිද්‍යල පර්ශෂ ගාරමබවට පත් කර. ආණ්ඩු කොල්ලන්න පුළුවන් දැමන්ත ෘතිිකයන්ගේ බලයක් ගෝඩ්න කන. ඒ වෙනට මමු මොනෝද කෙරයි. පාරවල්දිගේ රාජපක්ෂලාගේ ලබ්බක් කිය කිය රට දෙවනත් කර කර රාජපක්ෂලා වෙනුවෙන් අන්තිමට කඹුරල රාජපක්ෂලාගේම ඊළං රජපක්ෂලලාට රට භාරදිල තියෙන. තව පරම්පරා ගානක්යනක රාජපක්ෂල තමයි. අන රොකුමාර සෙලෙන්ස් නිසානායාව කියන්නේෙත් රාජපක්ෂ පවලේ කොල්ලෙක්. කුමා ගුණටත් ම. එක්කම්ම කළුුවලල්ලා. නම වෙන පොද නමතම රාජපක්ෂ කවර කීනවන රජපක්ෂල තම මේ රට කෑවේකිලව මේ මහ පරයෝ ඔක්කොම රාජපක්ෂ පවු්ලි. සංවාධය බරපතලයි සංකීර්ණයි. අපි චීනකුණුත් පොහොර නැව හරහා මේරට සිද්ධ වෙච්ච මහා ආර්ථිකපරාධය ගැන එකදිකටම අවදිීින්. එවිත රක්නෙ වෙයි. ඉන්දියාවේ ගුජරාටි නැනෝ රජා ගෙනල්ල අප පොලො විනාශකරපු විදිේගෙන අපි තවදුරුවටත් වීමසිල්ලෙන්. අපි අපේ ආදරණය අම්මව. බෙරගන්නන හරම සුදානමි එලබී සිහයේ මපේආදරණය මවබිම